मन समाधि वहद्वी मगे मधुरे खदा कन्नोटोड आदरे परिश्रमे शरीनुत अनिद्दरू देन्नटम वडा आदरे समाधिट කොටින්ම අපේ කම්පැනි එක පවත් තනිකරම බාර දෙලා තියෙන සමාධියට. ඒ දේවල් ඇත් වෙන්න පුළුවන් මිස්ටර් වික්‍රම. ඒත් මිස්ටර් වික්‍රම තේරුම් ගන්න ඕනේ. මම්මගේ දරුවා නැතුව විඳපු දුක් කන්දරාව. මං කොහොමද ශෙරින්ට කියන්නේ සමාධිය අපේ දරුවෙක් නෙමෙයි කියලා? मगे दरुआ जीवतुन अतर इन्नवा देख देख मं कोहमद मगे अंतिम काले तनियन जीवत वेन्ने मेक अपे मुलु पवुलम අවුල් ජාලයක් වෙලා සීසීකට විසිරලා යන්න පුළුවන් ප්‍රශ්නයක් ප්ලීස් කරුණාකරලා මං කියන දේ තේරුම් ගන්න මං කියන්නේ මාව තේරුම් ගන්න කියලා මිස්ටර් ලයනල් කැමති ගානක් ඉල්ලන්න මන් දෙන්න කරුණාකරලා මේ වැඩි මෙතනින් නවත්තන්න මිස්ටර් වික්‍රම ඕන ගානක් ඉල්ලන්න මං හෙට උනක් දෙන්න මට මගේ දරුවා දෙන්න ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙමනම් මට සිද්ධ වෙනවා නීතියේ පිටපතක් අපි දරුවා ගත්තේ නීති අනුකූල විදියට නෑ මං හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ मिस्टर विक्रम के मामांडी रूपरत्न दरुवा गत्ते नीत्यानुकूलव नेवे मिस्टर विक्रम अपे ना उसावी दे हम्मेम मर दवसक कल देंद मम्मी गंती हितन्नो ना प्लीज ඊට පස්සේ අපි මේකන කතා කරලා විසඳගමු मैच එක බලන්න යන්නේ නැද්ද? මං කවදාවත් මගේ ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නැහැ. ප්‍රතිපත්ති? ක්‍රිකට් එක මොන ප්‍රතිපත්තිද? ක්‍රිකට් කියලා කියන්නේ අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක්. උන් අපිට ඒක හඳුන්ලා දුන්නේ උන්ගේ ව්‍යාප්තවාදය තහවුරු කරන්න. ක්‍රිකට් බලන්න යනවා කියන්නේ ක්‍රිකට් ගාන වගේම තමයි අධිරාජ්‍යවාදයට උල්පන්දම් දීම. උඹට නම් හොඳටම ඕල්මාදේ කෝසල. ඕල්මාදේ හැදිලා තියන්නේ අයියටයි තාත්තටයි. අධිරාජ්‍යවාදීන්ට කත් අදිනවා මේ ඔබ ගෙදරටලා ඕනේ කුදයක් ගහගන්න මම යන්න අංකල් කොකොසල අපි මැච් එක බලන්න යන්න කියලා ඒ කාලේ කන්‍යා මැච් බලන්නේ නැහැ ඔය ඉන්නේ ගෙදරට වෙලා පුතාලට මැච් බලන්න ඕන නම් ආපහු හරවගෙන යන්න හරි හරි අංකල් අපි ගිහලා බලන්න ය ය ය ය बैठ विंडो को निराशा मनोद वागे තාත්තා ගැන දන්නේ සට මොකක් හරි ආරංචියක් ලැබුණද මගේ තාත්තා ගැන හරි අක්කා ගැන හරි මට කියන්නකෝ මොනවද දන්නේ කියලා අම්මාචි නම් තාත්තා ගැන කිසිම දෙයක් කතා කරන්නවත් කැමති නෑ සර් අම්මාචි කියන්නේ මගේ අම්මා නැති උනේ තාත්තා නිසා කියලා ඒ එහෙම කියන්නේ अम्माची की आने ताता अम्मा वातरा मांग केरुवालू බඳින්න පොරොන්දු වෙලා ඉඳලා පස්සේ දාලා ගියාලු. ගෙදරයි කියපු දේවල් අහලා තාත්තා රට ගියාලු. අම්මා අච්චිනම් කියන්නේ ඔය රට ගියා කියලා කිව්වෙත් බොරුවට කියලා. ඔයා තාත්තගේ නමවත් දන්නේ නැද්ද? නෑ සර්. සර්ට හොයාගන්න මාර්ගයක් තියෙනවා නම් මම විස්තර අහලා කියන්න. කොහොමද මට ආච්චිගෙන් අහලා කියන්නකෝ. ප්‍රශ්නයකට තියෙන්නේ අම්මාච්චි තාත්තා ගැන කතා කරන්නවත් අකමැති එකනේ. මට නම ගම අහලා කියන්නකෝ. සමහර විට මට අදහෙටම නිරාශයට වගේ තාත්තා මුණ ගැස්සන්න පුළුවන් වෙයි. ඔය ඇත්තමද සර්? අනුපමම වෙන්න යන්න ඕනේ. මම හොඳ වෙලාවට ආවේ. තා පොඩ්ඩක් පරක් වුණා නම් මට ඔයාව මිස් වෙනවා. මනෝජයි මාව හම්බ වෙන්න ආවේ. මම ඔයාට කිව්වේ අර සල්ලි ටික ඉල්ල ගන්න. මම ඔයාට කිව්වනේ ඒක මට ඉක්මනට ඕනේ කියලා. ඔයා තාම ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කියලා හිතලවත් නැහැ. ප්‍රොජෙක්ට් එක ඔයාගේ උනාට ඒක කෙරෙන්න ඕන විදිය තීරණය කරන්නේ මමනේ. මනෝජයියා මාත් එක්ක සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා. නෑ 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 නෑ. මංවත් එක්ක කිසිම සෙල්ලමක් කරන්නේ නැහැ. මට මගේ සල්ලි ටික දෙන්න මං යනවා. සල්ලි දෙන්න බෑ. දුන්න සල්ලි වලින් වැඩ පෙන්නනකන් සල්ලි දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇති කරගෙන ඒ වලට විසඳුම් හොයනවට වැඩිය ප්‍රශ්න ඇති නොකරගෙනම ඉන්නවා නම් හොඳයි නේද? මනෝජය කියන්න හදන්නේ අනුපම ගැන ගෙදරට කියනවා කියලානේ. නෑ ඉතින් එහෙමම නෙමෙයි. මං ඉතින් ඕක මේ මාධවීට කිව්වහම මාධවී ඕක අනිත් පැත්තට ගිහිල්ලා මේ මනෝජයියා ඔයා ඕන කෙනෙක්ට ගිහින් කියන අනුපම ගැන ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. ඔයාට බෑ මාව නටවන්න. ඇයි මිස් වෙන්දබෝන හැම දෙයක් කළේ? ඇයි අපේ පවුල විනාශ කරන්න හදන්නේ? මොනවද මේ කියන්නේ? මං කවදාවත් මේ පවුල රැක ගන්නවා මිසක් විනාශ කරන්න හිතලා නැහැ. එහෙනම් ඇයි මෙහෙම දෙයක් කළේ? මොනවා ගැනද මේ කියන්නේ? මං කිසිම දෙයක් දන්නේ නැහැ. ඇයි සමාධික තවත්තට සමාධිය ගැන කිව්වේ? ඇයි අවුරුදු 20 ගානකට පස්සේ එම්මන්සට සමාධිය ගැන ඇත්ත කිව්වේ? සමාධික තාත්තා මං එහෙම කෙනෙක් ගැන දන්නේත් නැහැ. දරුවව ගන්න හැමදේම කතා කරගත්තේ ශෙරින්ගේ තාත්තා. මං කෙරුවේ කියපු දවසට ගිහින් දරුවව බාරගත්ත එක විතරයි. මිස් වෙන්දබෝන විතරයි දරුවගේ තාත්තා ගැන දැනගෙන හිටියේ. මුදලාලි මට ඒ ගැන කිසිම දෙයක් කියලා නැහැ. මං දන්නවා. මුදලාලි හැම දෙයක්ම මිස් වෙන්දබෝනට කියලා. මිතාගරේටි සමාධි ගැන දන්නේ මං විතරයි කියලා. ඒත් එක වැඩි. මම තාත්තෙක් ගැන දන්නේ නැහැ. මට කියන්න තියෙන එච්චරයි. මට කිව්වනේ සමාධි සල්ලි දෙන්නේ නැහැ කියලා. මට සල්ලි නොදුන්න එක නම් ප්‍රශ්නයක් නැහැ. මට කේන්ති මට කතා කරපු විදියට. ඇයි මොනවද කිව්වේ? හරිම ජරා විදියට බැන්නේ. මන් නෑදෑකන් ඉඳලා ඉවසගෙන හිටියා. නැත්තම් දණීමන් කරන දේ. මේක නම් ලේසියෙන් අතාරින්න එපා ලොකු පුතේ. මම හොඳ වැඩක් කරන්නම්කෝ එයාට. රාජතිලක පරම්පරාවේ අය කවුරුවත් කාගෙන්වත් බැනුම් අහලා නැහැ. මනෝජ් මට කියන්න සමහර මොනවද කිව්වේ කියලා? අපි හිඟන්නලු. ඒකලු මේ විදියට අතපාගෙන ඉන්නේ. හොන්න. ඔයා උදව් කරන්න ගිහිලි වෙලා අහගත්ත ටික. එහෙමත් කිව්වද? මනෝජ් මම මුකුත් කරන්න එපා. මම සේරම බලා ගන්නවා. මාධවි අපි දැම්ම යන් සමාධි හම්බ වෙන්න. මේ අපි දන්නේ අනුන්ගෙන් කඩා වඩා ගන්න විතරලු. මේ බිස්නස් එකක් කරලා හරියට සල්ලි හම්බ කරන විදිය අපි දන්නේ නැහැ. හත් දෙයනේ. ඒ කියන්නේ අපි හොරුයි කියලානේ. මාදලි යන්. අපි දැන් මෙයා. මම කතා කරන්නම් කන්දේ ගැඟිලි ගහන්න. යන්. මේ ඔය කවුරුත් කොහෙවත් යන්න ඕනේ නැහැ. තේරුණාද? මමයි තීරණය කරන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. මම දන්නවා සමාධිය මට්ටු කරන්න ඕන විදිය. මං හිතුවේ වික්‍රම සර්ට මගේ අක්කව හොයලා දෙන එක අමතක වෙලා ඇති කියලා. ඒත් එහෙම නෑ. වික්‍රම සර් තාම try කරනවා මට මගේ අක්කව හොයලා දෙන්න. තාත්තා මොනවාර කිව්වද? අපේ තාත්තා ගැන විස්තර දන්නවද කියලා ඇහුවා. තාත්තට මොකක් හරි හොඩුවක් ලැබිලාද? ඒ ගැන නම් මුකුත් කිව්වේ නෑ. අනේ ඔයා ටිකක් අහලා බලන්නකෝ. තාත්තා දන්න දෙයක් තියෙනවා නම් කියයි නිරාෂා. වික්‍රම සර් මේ දවස්වල ටිකක් අමුතුයි. ඇයි? හැම වෙලේම බලාගත්තුවත බලාගෙන කල්පනා කරනවා. ඔයාලා බලුණාද ඇයි කියලා? නෑ. තාත්තා ප්‍රශ්න ඔලුවට ගන්න කෙනෙක් නන් නෙමෙයි. අනිත් ඉතින් ඔලුවට ගන්න ප්‍රශ්නයක් මේ ගෙදර නෑනේ. තාත්තා මොනවා ගැන කල්පනා කරන්නද? ක්‍රීඩාලෝලී නරඹන්නනි දැන් ස්වල්ප මොහොතකට පෙරදී මහා සිංහ සංග්‍රාමය නිමාව දුටුවා. ඒ බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමින් ඒ වගේම අද දිනේදී බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් නව වාර්තා රැසකට හිමිකම් කියනු ලැබුවා. ඉතින් මම කැමතියි මෙතනට අද දිනේ තරඟයේ වීරයාව කැඳවන්න. ඒ බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයේ බලාපොරොත්තුව බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයට අනුපමය මෙහෙයක් ඉටු කරන අනුපම විජේවර්ධන. අනුපම මට කියන්න බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය නිසා ඔබට වාසනාව උදා වුණාද? කොහොමද නැත්තම් ඔබ නිසා බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයට වාසනාව උදා වුණාද? ඊළඟ කන් ක්‍රිකට් ගහමන්නේ. හොඳයි අනුපම. අද දිනේදී ඔබ ලබාගත් අගනා වටිනා ශතකයක්. ඔබ ලබාගත් කඩලුත් නිසා ඔබගේ කණ්ඩායම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. දැන් අනුකූලව හොඳ ප්ලේස් එකක් තියෙන පාටයි නේ. කණ්ඩායම පිළිබඳව. ඔව් අම්මා. එයා දැන් ප්ලේ කරන්නේ බ්ලැක් ලයන්ස් ක්ලබ් එකේ. ඇත්තටම මේක කණ්ඩායම ජයග්‍රහණයක්. ඒක ලොකු ක්ලබ් එකක්ද? ඔව්. සමහරවිට අනුකූලව ළඟදීම නැෂනල් ටීම් එකටත් සිලෙක්ට් වෙන්න පුළුවන්. කණ්ඩායමේ විශේෂ නායකත්වයක්. තාත්තා දන්නවනේ බ්ලැක් ලයන්ස් ක්ලබ් එක ගැන. හොඳයි. අනුකම. ඔව් ඒක බොහොම ස්ටෑන්ඩඩ් ක්ලබ් එකක්. අනුකමගේ කණ්ඩායම. තාත්තට හිතෙන්නද අනුකම ළඟදීම නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙයි කියලා. ඒක පිළිගන්නවා. නැෂනල් ටීම් එකට සෙලෙක්ට් වෙන්න කී දිනෙක නම් බලාගෙන ඉන්නවද? ඒත් ඉතින් තාත්තා අනුපම අවුට්ස්ටෑන්ඩින් ප්ලේයර් කෙනෙක් නේ. නැෂනල් ටීම් එකට සෙලෙක්ට් වෙන්න ටැලන්ට්ස් එකක් තිබුණා මදි. ඒකට හොඳ සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණා. ඒක කරන් ඇත්ත. මේ ළමයට ඉංග්‍රීසි වචන දෙකක් කතා කරගන්න පුළුවන්ද? මට තියෙනවා සමාජයට දෙකක් කතා කරන්න. මේ මං යන්නේ යත් එක රණ්ඩු කරන්න නෙමෙයි. ඔයාට ඔච්චර කැත විදියට කතා කරලත් එයා ළඟ බැගෑ පැත්තල සල්ලි ඉල්ලන්නවට ලැජ්ජ නැද්ද මනෝජ්? මාධවි කවුද එයාගෙන් සල්ලි ඉල්ලන්න යන්නේ? මං යන්නේ සමාජයට ගෙදරින් එළියට බහින්න වැඩක් කරන්න. ඒ මොකද්ද? මම ඒක කරලා නැවිල ඔයාට කියන්නම්කෝ. මනෝජ් ඔයා යන්නේ සල්ලි ඉල්ලන්න නම් ඔය ගමන වහම නවත්තන්න. මං කැමති නෑ ඔයා අපේ ගෙදර ආයට උනත් බාල්දු වෙනවට. අම්මා කියනවා වගේ මේ රාජතිලකලා බාල්දු වෙන මිනිස්සු නෙමෙයි. මං යන්නේ සමාධිය පාරට ඇදලා දාන්න. ඒ කොහොමද? මං ඔයාගේ අම්මට සමාධිගේ කොල්ලා ගැන කියනවා. ඌ පවුලට නොගැලපෙන එකෙක් කියලාත් කියලා දෙනවා. කොල්ලා කවුද කියලා ඔයා දන්නේ නෑනේ. මං දන්නවා. මං එනකන් ඔයා කොහෙවත් යන්න එපා. ගෙදෙට්ට වෙලා ඉන්න. මට පරක් වෙන්න. මං ගිහිල්ලා ඔයාට විස්තරේ කියන්නම්. තාත්තද පත්තරේ දැක්කද? අනුපම ගැන ලොකු ආටිකල් එකක් තියෙනවා. මුළු ග්‍රවුන්ඩ් එකේම ටෙන්ෂන් එක අරගත්තේ අනුපම. හැමෝම චියර් කරා. ඔය මැච් එක බලන්න ගියාද? නැහැ තාත්තා. මේ ආටිකල් එකේ සේරම කියලා තියෙනවා. මිනිහට හොඳ අනාගතයක් තියෙයි. දිගටම මහන්සිලා සෙල්ලම් කරමු. ඒත් ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත සෙල්ලමක් නේ. अनुपम इन्हें आटे नेशनल टीम में कटे पैन गाने पुलांग के लिए लोगों विश्वास है कि आगो मुझे यही तो न देवल दानी मैं अनुपम माता कॉल कराता आता यहाँ की वो दावसा का हमारे ताता वह मीट वे नॉन किया ला ये मुकर्द आप ही करपू दावल तो थैंक कराना माँगे नहीं किया ना मुला माता का तीने का ना होंडा दिया था मैं ये तो आगे मैंने सो उन टोड़ा लंग कर गया था मैं अभी नोहिता ने कार्ड रहे इन्द पुलों आये कताकलोट के ना भी विश्कल आये केला ये होंदर में तो ये ताता वो उन्हें तो बड़ी कताव टेन डोन ने ये ताता है मकियान ने तो पहले तो उधर भी अभी होती कताबा है गलत एक वर्दा वाटा है करने पुलों अभी ही ने क्यों ना थी तब ने तो देवल हिता करने अति दुर्नित्यागन तरफ न होता है। मैं अध्यक्ष भी क्या है?